ආයු බෝවන්! අදත්ව බැකතුවෙලා ඉන්නේ ලක්නාරා එඩියුකේශන් සමගින්. අදපි කරන්න යන්නේ බුද්ධහගමේ දහවැනිශ්‍රේණයේ හතරවැනි පාඩමඋන කුසල් සිත් වැඩදියුණු කරම කියන පාඩමේ දේවනි කොටස. එන අපි ඉදිරියටම කරගෙන යමු. මේේදංවාලට පේන්නේ අදද කොටසට දාල ප්‍රශ්න, ඕලට තියන්නේ කොලේකොයි පෑනකොයි අරගෙන මං මේේ පාඩම හොඳින් කෙලදුන්ට පස්සේ මෙ ප්‍රශ්නවරට තනියම උත්තරලියනක. ඉට පස්වාලට පොළවනු අලගෙතුර හරිද කියලා මම වීඩියෝ එකකේ අන්තිමට දාලතින උත්තරත්්‍යයක සස්සඳදල බලන. ඉතින් අද කොටසට දාල පලවෙනි ප්‍රශ්නය තමයි භාවනාවට පිවිසන තැනැත්තා සපුරා ගදයුතු පූර්ව අවශ්‍යතා මොනවාද. නි ප්‍රශ්ණය තමයි භාවනා කළහැකි ඉරියාව් හතර මොනවාද තුන්වැනි ප්‍රශ්නයතමයි බුදුරජාණන් වහන්සේ කින් කුසලගවේ සීවසිටිකාලයේදී හම වූ සප්ත සමාප්තිලාබා කවුරුන්ද හතරමනි ප්‍රශ්නයතමයි බුදුරජාණන් වහන්සේ කින් කුස්තලගවේ සීවසිටිකාලයේදී හම වූ අෂ්ට සමාප්ති ලාබයා කවරුන්ද ම හනි ප්‍රශ්නය තමයි කාල දේවල හෙවත් අස්සිත තවසා කුම්මන ධ්‍යාන ලාබියෙත්ත. හයවැනි ප්‍රශ්නය තමයි සම්මත භාවනාව වැඩීමෙන් ලැබියහැකි ප්‍රයෝජන මොනවාද. හත්වනි ප්‍රශ්නය තමයි සම්මත භාවනාව වැඩීමෙන් ලැබියහැකි උත්සස්ම ප්‍රතිඵල මොනවාද. අපිස්සල බීඩියෝයිකෙන් පංච නීවරණ පිළිබඳවත් භාවනාවේ ප්‍රධාන ආකාරදක පිළිබඳව? ම බාව සඳහයි යොම වීමේදී සපුරා ගතයුතු ගුණාදිය පිළබඳවත් ඉගෙන ගත්තා. එතින අයුරින් සම භාවනව සඳහා යොමු වීමේදදි සපුරාගන්නවනි කුණාන්ග වගේම භාාවනාවට පිවිසන තැනත්තා වින් පූර්ව අවශ්‍යත කිීයක් ඉුකර ගතයුතු පවද පුද දහමේ දක්ලතියෙනවා. ඉතින් අපිතැ බල හමුණනාදේ පූර්වශ්‍යද කියලා. පලිවිනීක තමයි කලයාන මිත්‍ර ආශ්්‍රයේ ඒකයන්නේ කුස්සලේට මඟ පෙන්වනි යහපතර යොමු කරන මිතරුවන් ඇසුර කිරීම. දෙවනක තමයි ල්බත් බව ඒ කියන. ය වචනය දෙකගේ සංවර භාාවය. ධර්ම ශ්‍රවනය තමයි තුන්වනිකගේ කියන්නේ නිතර නිතර ධර්මය ඇසුරු කිරීම. පත්‍රවිනික තමයි වීරඒ ගැන උත්සාහයෙන් කැපවීමෙන් ක්‍රියා කිරීම. පස්වැනික තමයි ප්‍රඥාවේ ගැන බිවිත දකිනෑ නුවවන. සිටීරියාවව වාඩිවීම සක්මන් ඉඩියාව හා බැත්තිටවීම යන, සත්තර ඉටියන් වෙන්ම භාවනාව සිදුකරන්න පුළුවන්. සමත භාාවනාව බුදුරජණන් වහන්සෙල්ලව පහළවීමට පෙරපටන් භාරතිය යෝගීන් අතර භාවිත වූක්. කාලදේවල හෙවත් අස්සිත තවසා උසස්ථයාන ලාබය කුුණා. එවාගේම සිදුහත් බෝසතානෝ කින් කුසලගවේ සීව සිටි කාලයේදී හමුුවන ආලාර කාලාම තවසා සප්ත සමප්තිලාබියක වුණ අතර උද්ධ කාරාම පුත්ත තවසා අෂ්ට සමප්තිලාබියක වුණා. සම භාවනාව වැැඩීමෙන් ලැබෙනු උත්සස්ථම පල දෙකක් තියෙනවා. ඒ තමයි පංච අභදඥා හා අෂ්ට සමාප්ති. සමත භාවනාවෙන් දායනික ජීවිතත් ලැබෙන ප්‍රයෝජන බොහොමයක් තියනෙන. එන් කිහි පයක් අපි දැන් විමසල බලමු. ලෝබ ේ මෝහ ආදී කෙලෙසිත්වෙලි පාලනයවීම, ධාර්ණ ශක්තිය බැඩිවීම පොතපත පාඩම් කිරීමෙදී වැරදට වඩක් පාසුවක් දැනීම සිතහි තෘප්තිමත් භාවයක් ඇතිවීම අසාහනය නැතිව ප්‍රසාන පෙනුමක් ලැබීම, කායික රෝගපීඩා අඩුවීමෙන් නිරෝගී වීම, සිත විශ්‍රයාම් රිඩ නොදී එකඟ කරගත හැකිවීමයින් කීපයක්. එතින් විිපරිත මනස එකනෙ විිසුරුණු මනස තමයි අසහනය උපදාවන්නේ මිනිසාන් නොමඟට යොමු කරන්නේ ඒ විසුරුණු මනසනැත්නම් විපරිත මනසයි. ඉතින් එය මනස සංසුම් කර ගැනීමට අපිට භාවනාව උපකාරී වෙනවා. එතින් මෙබැනි අනුසස්තියන සම්මත භාවනාවට අදාළ ද්ධා නුත්සතියන නම් බුදුගුණ භාවනාව සුගත නම් බුදුගුණ අරමුණ කරගෙන බඩන ආකාරය පිම සන්නතමයි දැන්නපියන්නේ මේක පියවර කිහිපයකින් යුක්ත වෙනවා. ඉස්සලම අපි බලමු අපි පිවිස්සන්නේ කොහොමද කියලා පුදුගුණ භාවනාව වැඩීමට. ඔල ඉස්සලම කරන්න ඕනේ බුද්ධ ප්‍රතිමාවක් ඉදිරිපිට භාවනා ඉඩියවවෙන් වාඩිවීම. ඉට වසෙ දෑත්නල්ලල හිත බාගෙන නමස්කාරපාටය කියා තෙරුවන් සරණ ගොස් පාන්සිර සමාධන්වීම. බම්මත්ල මත දක්නුුවත්ල සිටිනසේ දෑත් තබා ගැනීම එට පස්සේ හොඳින් හුස්ම ඉහලට ගෙන ය ක්‍රමයෙන් පහලට හෙලා කාය සැහැල්ලු කර ගැනීම. ඕන දැන්න අපි බලන්න යන්නේ බුද්දුගන භාවනාව වඩන පලමු පියවර. ඔලෙ සලම කරන්න ඕනේ බුද්ධ ප්‍රතිමාව දෙස හොඳින් බලන්න ඊට පසු සුග්ගත බුදුගුණය මෙනෙහි කරන්න. ක්‍රමයෙන් දෑස් පියාගෙන බුද්ධ ප්‍රතිමාව ස්සිතිින් දැකීමට උත්හගන්න සිත්තෙහි ඇඳුනු බුදුරුවදෙස බලා සිටිමින් සුගත බුදුගුණය අර්ථය සංසුන්ව නැවත නැවතත් හිකරන්න දැන් අපි බලනයන්නේ බුදුගුණ භාවනාව පඩ්ඩන දෙවනි පියවර. ඒ විදිහට සිත්තෙහි ඇඳුුණු බුදුරුව දෙස බලා සිටිමින් සුගත පුදුගුණය මෙන මේ විදදිහට නැවත නැවත සිහිකරන්න ඕනේ. ඉස්සලම. ගේ බුදුරජණන් වහන්සේ ආර්ය මාර්ගෙහි ගමන් කළහෙෙන් සුග්ගත නම්වන සේක ය තුන් වර සිහිකරන්න ඕනිේ ඉති පස්සේ මගේ බුදුරජණන් වහන්සේ සුන්නර වූන් නිර්වාණයට සැපත් වූහෙයි සුග්ගත නම්වන සේකය නැවතත් සුගත නම්වන සේකපාටය තුන් වරක් සිහිකරන්න ඕනි මගේ බුදුරජාණන් වහන්සේ දෙලවටම වැඩ ඇති යහපත් වචන පවසනහෙෙන් සුග්ගත නම්වන සේක ැවතත් එම පාටය තුම්වර සිහිකරන්න න්නෝනි මාගේ බුදුරජණන් වහන්සේ ආරය මාර්ගය අනුගමනය කළ හෙන්ද නිර්වාණ මාර්ගෙයට සැපැත්ෝහෙන්ද යහපත් වචන ඇතිහෙන්ද සුග්ගත නම්වන සේක එත්තුන් වර මෙනහි කරන්න ඕනේ අවසානයේදී බුදුගන මාගේ සිතුළ රැන්දේවා මාගේ සිත සංසුන්වේවා ගුණනුවන දියුණු වේවා ආදී වශයෙන් අධිෂ්ඨාන කරගන්න ඕනිේ ඉට පස්සේ දෙවියන්ට පින්ඩී භාවනාව අවසන් කරන්න ඕනේ ඉතින් මේ විදිහට සෑම දිනකම උදැස්සන අවදිවීමෙන් පස්සෙ හරි රාත්නී ලින්දඩයාමට පෙර හෝ ටික වේලාවක් බුදුගුණ භාවඩාව මෙනෙහි කිරීමට පුරුතුවීම ඉතා වටිනවා. මෙහිදී බුදුගුණ නවය පිළිබඳව අර්ථය පියවරෙන් පියවර ඉදිරියට මෙනෙහිකර භාවනා කරන්න ඕනේ. ඒ අනුව භාවනාව ජීවිතයට පුරුදු කරගැනීමෙන් මානික්සික සුවය අත්විඳමින් අපගේ ජීවිතය සාර්ථික කරගැනීමට අපිට ක්‍රියා කරන්න පොළවන්. පළවැනි ප්‍රශ්නය, භාවනාවට පිවිසන තැනැත්තා සපුරක් ගතයුතු පූර්ව අවශ්‍යදාමොනවාද. පිළිතුර තමයි කල්්‍යානමිත්‍ර ආශ්්‍රවය, සිල්වත් බව ධර්මශ්‍රවනය වීර්ය ප්‍රඥාව. දෙවැනි ප්‍රශ්නය. භාවනා කළ හැකි ඉරියව් හතර මනවාද. සිටීරියව්ව වාඩිවීම සක්මානීරියව වැත්තිට සිටීම. තුන්වැනික තමයි බුදුරජාණන් වහන්සේ කෙන් කුසලගවේ සීව සිටි කාලයේදී හම වූ සප්ත සමාප්තිලාබියා කවුරුන්ද. පිළිතුර තමයි ආලාර කාලාම තවසා. වැනි ප්‍රශ්නය, බුදුරජාණන් වහන්සේ කින් කුසලගවේ සීවසිටිකාරයේදී හමු වූ අෂ්ච සමාප්තිලාබියා කවුරුන්ද. පිළිතුර තමයි උද්ධ කාරාම තවසා. පස්වැනි ප්‍රශ්නය, කාලදේවල හෙවත් අසිත තවසා කුම්මනැ ද්‍යාන ලාබියෙක්ද. පිළිතුර තමයි උසස් ද්‍යානලාබියකිී. අයවෙනි ප්‍රශ්නය. සමත භාවනාව වැඩීමෙන් ලැබයහැකි ප්‍රයෝජන මනවාද. පිතුොර තමයි ලෝපත්වේශ මොහාදී කෙලෙස්සිත් විලි පාලනයවීම, ධාරණ ශක්තිය වැඩිවීම, පොතපත පඩම් කිරීමිදි වනදට වඩා පාස් වක් දැනීම සිතහි තෘප්තිමත්භාවයක් ඇතිවීම අසාහනය නැතිවී ප්‍රසන්න පෙනුමක් ලැබීම. ත්වැනි ප්‍රශ්ණය, සමත භාවනාව වැඩීමෙන් ලැබිහැකි උත්සස්ම ප්‍රතිඵල මොනවාද. පිළිතුර තමයි පංච අභිඥා අෂ්ට සමාප්ති.